දැන් අපරට ආර්ථික කඩාවැටලා තියෙන්නේ. මහාමර් මහ පරිමාණ වංචා දූෂණ වලින් ගහන වෙලා තියෙන්නේ. හරිද? ඉස්සරහට යන්න බෑ. එනිසා මේ වගේ වෙලාවකදී ඉතාමත් ශක්තිමත් මූල්‍ය කලබලකරණයක් අවශ්‍යයි. ගෙදර ණය වෙලා ආර්ථික කඩාවැටලා ආදායම් මාර්ග ඇරිලා සොච්චම් මුදලක් නම් තියෙන්නේ. තියෙන මුදල කලමනාකරණය කරගන්න ඕන. අරපිරිමැස්සෙන් පාවිච්චි කරන්න ඕන. ඒකට අපි කියන මූල්‍ය කලමනාකරණය. හැබැයි කෝ රනිල් වික්‍රමසිංහ ආර්ථිකේ කඩාවැටිලා කෝටි 875ක් වෙන කරගන්නවා ඡන්ද වැඩේට. ඔන්න පාලකයා භාණ්ඩාගාරයට කෙලවුණත් කමක් නැහැ. නේද? භාණ්ඩාගාරේ හිඳුණත් කමක් නැහැ. බලය ඔන්න පාලකයෝ. රනිල් වික්‍රමසිංහ සමග බලවේගේ මන්ත්‍රීවරු රට අරගෙන යනවා ආණ්ඩුව සල්ලි දීලා. එයි එයා එයාගේ පැත්තට ගන්න ආණ්ඩුව සල්ලි වියදම් කරනවා. රට හොම්බෙන් යනවා. රනිල් වික්‍රමසිංහ බල සලසුම් මදනවා ආණ්ඩුවේ සල්ලි වලින්. ඒ විතරක්ද? තෝරාගත් විපක්ෂ මන්ත්‍රීවරු දහන මදනෙකුට කෝටි 120ක් දුන්නා. එයි මහජනයාගේ ධනය ඡන්දවලට තව බෙදන්න පටන් ගනි. මේකයි තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? පාලකයා ජනතාව ගැන හිතනවා නම් මේ වෙලාව අතිශය වැදගත් මූල්‍ය කළමනාකරණය කරන. හැබැයි එහෙම උවමනාවක් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලන්ට තියෙන බලය ගැනීම උවමනාව. එනිසා අපි ආණ්ඩුවක් හදන්න ඕන මොන වගේ ආණ්ඩුවක්? ජනතාව ගැන හිතන, ජනතාවගේ පරීක්ෂාවට භාජන වෙන, ජනතාවගේ හඬට හුම්කම් දෙන ආණ්ඩුව හදන්න ඕන. හැබැයි මේ ආණ්ඩුව එහෙම නෙවෙයි. අපි හදපු ආණ්ඩුව මොනවද මේ රටේ ජනතාව? මේ රටේ ජනතාව හැමදාමත් හදපු ආණ්ඩු එක පැත්තක මුරණ්ඩු ආණ්ඩු, ජනතාවට ඇහුම්කන් නොදෙන ආණ්ඩු. ඒගොල්ලන්ගේ පවුල් වලට, පවුල් වටේ ඉන්න මැරෑටියන් ටිකකටයි, පවුල් වටේ ඉන්න චෞර ව්‍යාපාරික වළල්ලටයි සහය දක්වන ආණ්ඩු.